අපට මේ අවශ්‍ය දේත් අවශ්‍ය නැති දේත් ඒ තොරතුරු තාක්ෂණ මාධ්‍ය තුලින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ගැන කල්පනාකාරීව ගුරුවරුන්ුත් මව්පියන්ුත් සම්බන්ධ වීමෙන් මේ ක්‍රමානුකූලව අවශ්‍ය දේ අපේ දූ දරුවන්ට ලබා දෙන්න උදව් වෙන්න ඕන. එය කළොත් තමයි දැනුම නිසි ලෙස ලබා ගන්න පුළුවන් වන්නේ. මේක කරන ගමන් අපි තේරුම් ගන්න ඕන දැනුම මේ තොරතුරු තාක්ෂණ මාර්ග තුලින් ලබා ගැනීම පහසු වෙනවා. නමුත් පුද්ගලයෙකුට මේ කරුණ සියල්ලම හිතේ තියාගන්න බෑ. ඉතින් යම් විෂයක් සම්බන්ධව යම් ඒ විෂයේ කොටසක් සම්බන්ධව අවශ්‍ය මූලික කරුණු හිතට අරගෙන එතකොට ඒවා හොඳට මේ පාවිච්චි කරමින් අපි බලන්න ඕන අර තියෙන තොරතුරු රාශිය අතරෙන් අවශ්‍ය දේ අපේ ප්‍රයෝජනයට ගන්න අනවශ්‍ය දේ පැත්තකට කරන්න. ඉතින් ඒ හැකියාවත් ක්‍රමානුකූලව දිනු කළ යුතුයි. එය කළොතින් තමයි අර්ථවත් විදිහකට දැනුමක් ලබාගෙන පුද්ගලයෙක් දිනු වෙන්නේ. ඉතින් ඒක කිරීමට මම හිතනවා අද රජය ගෙනියන වැඩපිළිවෙල තුලින් මගක් පාදනවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී අපේ දූ දරුවන් සියලු දෙනාටම මේ දැනුම ලෝකෙට ඇතුල් වෙන්න තොරතුරු තාක්ෂණ මාධ්‍ය හරහා පරිගණක මේ ඉන්ටර්නෙට් ජාලය හරහා හැකි වේවි කියලා. ඒක තුලින් අපි විශ්වාස කරනවා අපේ රටේ දැනුම පෝෂණය වූ උගත් තරුණ පෙළක් අපට දියුණු කරන්න පුළුවන් වේවි අපේ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන්. බෙන් විශිෂ්ට වයලයින් තාක්ෂණය සමගින් නිමා නොවන චාරිකාව ඔගල් ලකුණම කවුරු වෙනද හිතන් ඉන්නේ? මම නම් ටීචර් කෙනෙක්. මම නම් ඩොක්ටර් කෙනෙක්. මම නම් ලෝයර් කෙනෙක්. මම නම් ඉංජිනේර් කෙනෙක් කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ හිතන තව ගොඩක් දේවල් තියෙනවා. අපි දේවල් හුඟක් ඉක්මනට කරන්නට ඉගෙන ගත්තා. ඒ වගේම අපිට හුඟක් දුර බැහැර රතවාහන වලින් ගිහිල්ලා කරන්නට තිබිච්ච දේවල් අද අපේ ගෙදර ඉඳලා එහෙම නැත්නම් අද අපේ මේසේ ඉඳලා කරන්නට පුළුවන් වෙලා තියෙනවා. ඊටත් වඩා මම හිතනවා අද අපිට පුළුවන් වෙලා තියෙනවා අලුතෙන් දේවල් නිර්මාණය කරන්නත් පරිගණකය තුලින්. දැන් වාස්තු විද්‍යාඥයෝ මේ වගේ අය අරගත්තොතින් එහෙමත් නැත්නම් නිර්මාණකරුවන් අරගත්තොතින් අපි හිතමු විශාල ගොඩනැගිල්ලක් හදන නිර්මාණ ශිල්පියෙක් ගත්තොතින් එයාට ඒ ගොඩනැගිල්ල අඳිනවට වඩා ලේසි පරිගණකයේ ගිහිල්ලා ඒ විශේෂ මෘදුකාංග පාවිච්චි කරලා මේකෙන් ගොඩනගන්න මේ ගොඩනැගිල්ල අරගෙන පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි මේ ගොඩනැගිල්ල හදලා ඉවරුනාම මේකේ හැටි. ඉතින් ඒක නිසා මහා පුදුම පරිවර්තනයක් ජීවිතවල ඇති වෙලා තිබෙනවා. දැන් මං හිතනවා මේ පරිගණක ය නැතුව එහෙම නැත්තම් තොරතුරු තාක්ෂණය නැතුව කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඒ තරමටම මේ පරිගණකය තොරතුරු තාක්ෂණය අපේ ජීවිතවලට ඇතුල් වෙලා. අපේ ඉස්කෝලේ ලැබ් එක ආරම්භ කරපු දවසේ ඉඳන් මේ දක්වා ICT ක්ලබ් එක විසින් තමයි දැන්ට තියෙන ලැබී තිබෙන පරිගණකවල සීලුම
ඔයස් සහ ඒව ඇතුළේ තියෙන තීරුම ගැටලු නිරාකරණය කරන්නේ දැන් අපේ ICT society එකේ ඉන්න ළමයිම තමයි. ඉන්ටර්නෙට් පාසිකම් වලින් ඕගොල්ලන් ගන්න ප්‍රොජෙක්ට් මොනවාද? අපේ software development game සඳහා අපේ ඉන්ටර්නෙට් එක යූස් කරනවා. පරිගණක හැම පාසලකටම වගේ මේ වෙනකොට යම් ප්‍රමාණයකට ලැබිලා තිබුණා. තවමත් පරිගණක ඉගෙනීම සඳහා පාසල් වල තියෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඉතින් මේ රූපවාහිනී ස්වාධීන රූපවාහිනී ආයතනයත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් එකතු වෙලා මේ කරන සත්කාරය තුලින් මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුලට පරිගණක අධ්‍යාපනය වඩාත් පහසු සහ සුනම්ය කටයුත්තක් බවට පත් කරන්න බොහොම ලොකුලක් වේවි කියලා. මැඩම් කියනවාද ඕනෝ රිසල්ට් මොනවාද? ඔව් ප්‍රථම වරට ගේවර සාමාන්‍ය පෙළ විභාගයේ ෆිනිසිටි සිසුන්ගෙන් 99ක් විභාගයේ සමත් වුණා. හොඳ ප්‍රතිඵල තියෙනවා ඉස්කෝලේ. ඊට අමතරව මෘදුකාංග නිපද වීම අතරින් සිසුන් පමණක් නෙවෙයි ගුරුවරුත් ඒකට දායක වෙනවා. තරඟ වලට මෘදුකාංග නිෂ්පාදනය කරනවා. කම්පියුටර්ස් 22ක් තියෙන ලැබ් එකේ ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්නවා. අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවා. අපිට ලැබිලා තියෙන පරිගණක පවා දැන් පරිගණක පරිගණකේ ප්‍රධාන කොටස් ටික ඇරුණාම දැන් උදාහරණයක් විදිහට ලැබිලා තියෙන printer එක dot matrix. එතකොට අපිට මේ මේකෙන් භාවිතා කරන්න පුළුවන් සීමාවක් විතරයි තියෙන්නේ. හොඳ තත්ත්වයේ හොඳ නිමාවක් ලැබෙන විදිහට යමක් කරන්න අපිට අපහසු වෙලා තියෙනවා. මොකද හැම තාක්ෂණික උපකරණ තාක්ෂණික පැත්තෙන් ඉතාමත් දුර්වල නිසා මොකද පරිගණකයේ විතරක් තිබීම ප්‍රමාණවත් මදිනේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් ඒ වගේම දිවයින පුරා විහිදී තිබෙන ජාලයක් සහිත ස්වාධීන රූපවාහිනියත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුලින් විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල පහසුකම් යම් ප්‍රමාණයකින් අඩු ප්‍රදේශවල දරුවන්ට මේ තුලින් විශාල වශයෙන් සහායක් ලබා ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රියාවලියේදී පොද විෂයානුබද්ධ දැනුම තාක්ෂණයේ මේ සිළු දේ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට මේ අවස්ථාවක් කරගන්න පුළුවන්. Word, Excel, PowerPoint යැනි software භාවිතා කළාට hardware භාවිතා කරන්න තරම් දැනුමක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන් computer කරනාම ඒව හදන්න කියලා දෙන කවුරුත් නැද්ද? ඔව් ඇත්තටම මේක තමයි අපිට අපේ පාසලේ තියෙන ලොකුම ගැටලුව. මේ හදිසියවත් අපි වැඩ කර කර ඉන්න computer එක කැඩුණොත් අපිට හදාගන්න හරි කල් යනවා.